අයිබෝවන් ආදරණීය ඔබ සියලු දෙනාටම 2024 IPL තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය දැන් මේ වන විටත් පැවැත්වෙනවා. ඒ එක්සත් අරාබි එමිරි රාජ්‍යයේ ඩුබායිදී ශ්‍රී ලංකා වේලාවෙන් 10වල් 1ට පමණයි මෙම වෙන්දේසිය ආරම්භ වුණේ. ඉතින් මේ වන විටත් බොහෝ ක්‍රීඩකින් මෙම වෙන්දේසිය වෙත ඉදිරිපත් කළා. ඉන් බොහොමයක් අලෙවි වුණා. ඒත් එක්කම අලෙවි නොවුණු ක්‍රීඩකිනුත් මේ අතර සිටියා. ඉතින් අපි අවධානය යොමු කරමු මේ දක්වා අලෙවි වුණු ක්‍රීඩකින් ඔවුන් මිලදීගත් කණ්ඩායම් සහ ඔවුන් අලෙවි වුණ මිල ගණන් කෙසේද යන්න. ඉතින් මුලින්ම අපි අවධානය යොමු කරමු ශ්‍රී ලංකාවේ සුපිරි දඟපන්දු යන ක්‍රීඩකයා වනිදු හසරංග මේ දක්වා දැන් වෙන්දේසියට ඉදිරිපත් වුණා. එදී ඔහු මෙවර මිලදීගත්තේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ඒ ඉන්දියානු රුපියල් කෝටි 1.5ක මුදලකට. ඉතින් එය ශ්‍රී ලංකාවේ මුදලින් ආසන වශයෙන් කෝටි 5,89,000කට ආසන්න මුදලක්. ඉතින් වනිදු හසරංග ගියවර ක්‍රීඩා කරේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝ කණ්ඩායම. ඉතින් එහිදී ඔහු ක්‍රීඩා කළේ එවර කෝටි 10.75කට ඉන්දියානු රුපියල් කෝටි. ඉතින් එය ශ්‍රී ලංකා මුදලින් කෝටි 42.24කට ආසන්න මුදලක්. නමුත් මෙවර වනිදු හසරංග මිලදී ගත්තේ ඉන්දියානු රුපියල් කෝටි 1.5කට. ශ්‍රී ලංකාවේ මුදලින් කෝටි 5.89යි. ඒත් එක්කම රෝමන් පවෙල් මේදී අලෙවි වුණා ඒ ඉන්දියානු රුපියල් කෝටි 7.4 රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම විසින් ඔහු මිලදී ගත්තේ එය ශ්‍රී ලංකා මුදලින් 29,07,00,000කට ආසන්න මුදලක්. එවැගේම හැරි බ්‍රූක්ස් මිලදී ගත්තා දිල්ලි කණ්ඩායම විසින් ඒ ඉන්දියානු රුපියල් කෝටි 4ක මුදලකට. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 15,71,00,000කට ආසන්නයි. ඒත් එක්කම ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවා ට්‍රේවිස් හෙඩ් ඉන්දියානු රුපියල් කෝටි 6.8කට මිලදී ගත්තා ඒ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින්. ඉතින් එහි වටිනාකම ශ්‍රී ලංකානු රුපියල් 26,71,00,000කට ආසන්නයි. ඒත් එක්කම නවසීලන්තයේ තුන්වැනි ක්‍රීඩකයා රචින් රවීන්ද්‍ර මිලදී ගත්තා ඉන්දියානු රුපියල් 1,80,00,000කට ඒ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම විසින්. ඉතින් එහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 7,07,00,000කට ආසන්නයි. ඒත් එක්කම පැට් කමින්ස් ඉතාමත්ම දැවැන්ත මුදලකට මෙවර මිලදී ගන්නවා ඒ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින්. ඉතින් ඒ ඉන්දියානු රුපියල් කෝටි 20.5කට ආසන්න මුදලකට. ඉතින් එහි වටිනාකම ශ්‍රී ලංකානු රුපියල් 80,50,00,000කට ආසන්න ඉතාමත්ම දැවැන්ත මුදලකටයි ඔහු මිලදී ගන්නේ මෙවර සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම. ඒත් එක්කම වනිදු හසරංග මිලදී ගැනීමෙදිත් ඔහු කෝටි 1,5කට මිලදී ගැනීමට හැකියාව ලැබුණේ සන්රයිසර්ස් කණ්ඩායමට. ඉතින් වෙන්දේසියට පැමිණ සිටි සන්රයිසර්ස් කණ්ඩායමේ සියලුම දෙනා පුදුමයට සහ සතුටට පත්වීමකුත් අපට දැක ගන්න ලැබුණා. ඉතින් මේතරම් අඩු මුදලකට වනිදු හසරංගව මිලදී ගැනීමට හැකියිම පිළිබඳව ඉතින් අපි බලමු ඉදිරියේදී තවමත් වෙන්දේසිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් වෙන්දේසිය අතරතුර සිදුවන සුවිශේෂී සිදුවීම් අපි සූදානම් ඔබ වෙත ඉදිරිපත් කරන්න. ඉතින් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න බැට් ගේමින් අපිව subscribe කරන්න, bell icon එක click කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න.